දසුන්ගේ නායකත්වය අභියෝගයකද? චරිත්ව එළියට දායිද? ඇත්තටම මන්දමානසිකයෝ කිව්වේ කාටද? කතා කරමු කෙලිබිමේ කෙලිවිත් විදු තුලින්. iPhone ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කරපු දීර්ඝතම ඔස්ට්‍රේලියා 2020 තරගාවලියේ අවසන් තරගයට තමයි 20 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේක ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලැබෙන තවත් හොඳ අවස්ථාවක්. ඔවුන්ගේ ලෝක කුසලාන තරගාවලිය සඳහා සංචිතයට සුදුසුකම් ලබන්න සූදානමින් ඉන්න නවකයන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න අවස්ථාවක් ලබා දෙන්න. ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන අවසන් අවස්ථාව තමන්ගේ පිතිකරණයේ ගිලිහිලාගේ රිද්මය ආපහු පාරක් ලබාගෙන ඉන්දියා තරගාවලියට හොඳ පෙර සූදානමක් සකසා ගන්න. Melbourne තනතිරුව ප්‍රතිකරුවන් සහ පන්දු යවන්නන් අතරේ සමබර සටනක් තිබෙන තනතිරුවක් මේ ක්‍රීඩාංගණයේ තියෙන විශාලත්වය නිසාම පන්දු පිටියේ සැකසෙන gaps ඔස්සේ පන්දු ස්ථානගත කරන්නට පුළුවන් ප්‍රතිකරුවන්ට කණ්ඩායම ලොකු ලකුණු සංඛ්‍යාවක් කරා කැඳවාගෙන යන්න හැකියාව තියෙනවා. සෙල්සියස් අංශක 20ක පමණ උෂ්ණත්වයක් යටතේ තමයි තරඟය පැවැත්වෙන්නේ. මේ තරඟය දිවා තරඟයක් ලෙසයි පැවැත්වෙන්නේ. මෙතෙක් සියලු තරඟ පැවැතුනේ රාත්‍රී තරඟ විදිහට. මේ තරඟය ආරම්භ වෙන්නේ ඔස්ට්‍රේලියා වේලාවෙන් 5:40 ශ්‍රී ලංකා වේලාවෙන් 11:40 තමයි මේ තරඟය ආරම්භ වෙන්නේ. වර්ෂාවක් ඇද වැටෙන තියෙන ඉතා සුළු සම්භාවිතාවක් විතරයි. මේ අනුව කලගුණේ බාධාවකින් තොරව තරඟය පවත්වන්නට හැකියාවක් ලැබෙයි. තරඟය ආරම්භයේදී 5 කිලෝමීටර 20ක පමණ සාමාන්‍ය වේගයකින් බටහිර දෙසට සුළං හමනවා. දෙවැනි අර්ධයේදී සුළං වේගය 5 කිලෝමීටර 14ක් පමණ දක්වා අඩු වෙනවා. දෙවැනිවර පන්දුවට පහර දෙන කණ්ඩායමට මේක තරමක අවාසියක් බවට පත්වෙන්නටත් පුළුවන්. කණ්ඩායම් දෙක මෙල්බන් පිටියේ හමු අවස්ථා හතරෙන් දැන් කණ්ඩායම් දෙකම තරඟ දෙක බැගින් ජයග්‍රහණය කරලා තියෙනවා. ඔස්ට්‍රේලියා කණ්ඩායමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවේදී සහභාගී වෙච්ච අවසන් 20-20 තරඟ අටම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වෙලා තියෙන්නේ. තරගාවලියේ තරඟ දෙක බැගින් කණ්ඩායම් දෙකම කාසිය වාසිය දිනාගත්තා. කාසිය වාසිය ජයග්‍රහණය කරපු කණ්ඩායම හැම විටම කළේ පළමුවෙන් පන්දු යැවීම. ඉතින් විදු හිතනවා මේ තරගයේදී දසුන් ශානක කාසිය වාසිය හිමි කර ගනීවි. ඔහු පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනීවි කියලා. මේ තරගයේදී ඩ්‍රීම් 11 එකේ විදු වෙනස්කම් දෙකක් අපේක්ෂා කරනවා. බිනුරු ප්‍රනාන්දු සුවේ ලබලා ඉන්නවා නම් දුෂ්මන්ත චමීර විවේක ගන්නවලා බිනුරට මේ තරගයේදී කණ්ඩායමේ අවස්ථාවක් ලැබේවි කියලා විදු විශ්වාස කරනවා. ඒ වගේම ජෙෆ්රි වැන්ඩර්සී වෙනුවට ප්‍රවීන් ජයවික්‍රම විදුගේ ඩ්‍රීම් 11 එකට විදු මේ තරගයේදී කැඳවනවා. මේ තරග හතරෙදිම එකම ආරම්භක පිතිකරණ යුගලයක් ක්‍රියාත්මක කරපු එකේ පස්වෙනි තරගයේ විතරක් වෙනසක් කරන එක තේරුමක් නැහැ. කොහොම වුණත් නව පිතිකරුවෙකුට අවස්ථාවක් දෙනවා නම් අඩුම ගානේ තරග දෙකක්වත් ලබා දිය යුතුයි කියලායි විදු හිතන්නේ. මේ නිසා පුරුදු පිතිකරණ පෙළ ගැස්ම ක්‍රියාත්මක කරන එක වඩා හොඳයි. මේ තරගයේදී නව පිතිකරුවෙක්ට අවස්ථාවක් දුන්නොත් ඒක ඒ පිතිකරුවාට අභියෝගයක් බවට පත් වෙනවා. යම් හේකින් ජනිත් ලියනගේට අවස්ථාවක් ලැබුණොත් ඔහු ඒකට සාර්ථකව මුහුණ දෙන්න ඉඩකඩ තිබෙනවා. මොකද LPL තරගාවලියේදීත් ඔහු අභියෝගාත්මක අවස්ථාවක තමයි තමන්ගේ දක්ෂතා අතරට එන්න සමත් වුනේ. ඔස්ට්‍රේලියාව මේ තරගාවලියේදී මොයිසස් හෙන්රික්ස්ට සහ ට්‍රැවිස් හෙඩ්ට කණ්ඩායමේ අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. කෙසේ වෙතත් ට්‍රැවිස් හෙඩ් පාකිස්තානය සමග තියෙන ටෙස්ට් සංචිතයේ ඉන්න නිසා බොහෝ දුරට ඔහු මේ තරගයට ක්‍රීඩා කරන එකක් නැහැ. ඇතැම් විට මේ තරගයේදී මොයිසස් හෙන්රික්ස් කණ්ඩායමට එන්න ඉඩකඩ තිබෙනවා. මේ තරගාවලියේදී ආපහු හැරලා බැලුවොත් ඔස්ට්‍රේලියාව එළඹෙන ලෝක කුසලානයේ ඉලක්ක කර ගනිමින් අත්හදා බැලීම් කිහිපයක් කළා. ඔවුන්ගේ නිත්‍ය ආරම්භක පිතිකරුවා සහ අංක 3 පිතිකරුවා විවේක ගන්වලා ඒ වෙනුවට තරුණ ප්‍රහාරාත්මක ආරම්භක පිතිකරුවෙක් සහ අංක 3 පිතිකරුවෙක් අත්හදා බැලුවා. මේ අත්හදා බැලීම් බොහෝ දුරට සාර්ථක වුණා. විශේෂයෙන්ම ජොෂ් ඉංග්ලිෂ් මේ තරගාවලිය තුළ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙන්නට සමත් වෙමින් සාර්ථක පිතිකරණයක නිරත වෙන්නට ඔහු සමත් වුණා. ඔවුන් එතනිනුත් ඉදිරියට ගිහිල්ලා මේ දෙන්නත් නැතුව ඇෂ්ටන් ඒග ආරම්භක පිතිකරුවෙක් විදිහට අත්හදා බැලුවා. ඉතින් මේක ඇතම් තරඟවලදී ඔවුන්ට උපක්‍රමිකව ඉතාමත්ම වැදගත් සැලසුමක් වෙන්න ඉඩකඩ තිබෙනවා. ඇෂ්ටන් ඒග වගේ පන්දු යවන්නෙකුගෙන් මුලින් ඇවිල්ලා ලකුණු 20ක් 30ක් ලබා ගත්තොත් ඒක කණ්ඩායමට බෝනස් එකක් බවට පත් වෙනවා. පැට් කමින්ස්, ජොෂ් හැසල්වුඩ්, ඇඩම් සම්පාසා, ඇෂ්ටන් ඒග මේ තරඟාවලිය තුළ ඉතාමත්ම හොඳින් පන්දු යවුවා. මිචෙල් ස්ටාක් තමයි තරමක පසුබෑමකට ලක් වෙච්ච බවක් අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණේ. විශේෂයෙන්ම පැතුම් නිස්සංක මිචෙල් ස්ටාක්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන්නට සමත් වුණා. ඒ වගේම ඔවුන්ගේ විකල්ප පන්දු යවන්නන් විදිහට ඩැනියල් සෑම් සහ මාකස් ස්ටොයිනිස් ඉතාමත්ම හොඳ පන්දු යවීමක නිරත වුණා. ශ්‍රී ලංකා පිළ තවමත් මේ තරගාවලිය තුළ පැතුම්ට සහායක ආරම්භක පිතිකරුවෙක් හොයමින් ඉන්නවා. මේ තරගාවලිය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණය අසාර්ථක වුණා.
පවර්ප්ලේ පන්දු වාර 6 තුලදී ලකුණු 50 සීමාවට ළඟා වෙන්න මේ කිසිම තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම මැදපෙළ සාර්ථක කරන ක්‍රමයේ තිබියදී රඬුව තියදී අතපොච්ච ගන්නවා වගේ අපි තාමත් වටේ යමින් ඉන්නවා. ඉතින් දසුන් ශානක අංක 4 අංක 5 පිටිකරුවා විදිහට පන්දුවට පහර දිය යුතුයි. මොකද මේ තරගාවලිය තුල ඔහු සාර්ථක ගැනීම දෙකක් ක්‍රීඩා කළා ලකුණු 34ක් සහ ලකුණු 39ක්. මේක ඔහුගේ 20x20 අන්තර්ජාතික දිවියේ ලකුණු 30ට වැඩියෙන් ලබාගත් අවස්ථා 6න් 2ක් මේ තරගාවලිය තුල සටහන් වුණා. එක් තරගයකදී ඔහු පිටියට ආවේ 8 වෙනි පන්දුවාරයේදී අනෙක් තරගයේදී ඔහු 11 වෙනි පන්දුවාරයේදී තමයි පිටියට ආවේ. ඉතින් මේ අනුව පැහැදිලි අවම වශයෙන් පන්දු 40ක් විතර ඉතිරිව තියෙද්දී දසුන් ශානක පිටියට ආවොත් ඔහුට වඩා හොඳ දායකත්වයක් කණ්ඩායමට ලබා දෙන්නට හැකියාවක් තියෙන බව විදු පුන පුනා මේ වීඩියෝ මාලාව තුල කියන දේ තමයි දසුන් අංක 4 හෝ 5 පිටිකරුවා විදිහට පිටියට පැමිණිය යුතුයි කියලා. දසුන් ශානක ලකුණු 30ට වැඩියෙන් ලබාගෙන තියෙන අවස්ථා 6ෙදිම ඔහු 12 වෙනි පන්දුවාරයට කලින් පිටිකරුවෙක් ලෙස පිටියට ඇවිල්ලා තියෙනවා. ඉතින් විදු මේක මන්ත්‍රයක් වගේ මතුරන්නේ කටකහනවට නෙවෙයි කණ්ඩායමටත් දසුන්ටත් ඵලදායි වෙන්නේ ඔහු ටිකක් කලින් පිටිකරුණු ලැයිස්තුවේ ටිකක් උඩින් පන්දුවට පහර දෙන්නට ආවොත් ඉතින් ඉන්දිය තරගාවලිය තුලත් ඔහු මේ විදිහට පිටිකරුණු ලැයිස්තුවේ පසු බැහැලා හැංගිලා හිටියොත් ඔහුගේ නායකත්වයේ පවා අභියෝගයට ලක් වෙන්න ඉඩකඩ තිබෙනවා. මේ දක්වා ඔහුගේ නායකත්වයට අභියෝගයක් එල්ල නොවිලා තියෙන්නේ මේ තේරීම් කමිටුව නායකත්වයේ සඳහා ඇහැ ගහගෙන ඉන්න පිටිකරුවා ලකුණු අතර නොසිටීම නිසා. චරිත අසලංක මේ තරගයේදී ලකුණු අතරට පැමිණීම අත්‍යවශ්‍ය වෙනවා. මොකද ඔහු කණ්ඩායම ගැන හිතලා ලකුණු වේගය වැඩි කරන්න ගිහිල්ලා අවදානමක් අරගෙන පන්දුවට පහර දෙන්න ගිහිල්ලා කඩුල්ල දැවී යනවට වැඩිය ඔහු පිටියේ ස්ථාවර වෙලා හොඳ ලකුණු සංඛ්‍යාවක් අරගෙන පෙන්නන එක වඩාත් වැදගත් වෙනවා. මොකද එළඹෙන ඉන්දීය තරගාවලියේදී භානුක රාජපක්ෂ කණ්ඩායමට එනකොට ඇතම් විට ඉවත් වෙන්නට සිදු වෙන්නේ භානුක රාජපක්ෂ වෙනුවට චරිත අසලංකට වෙන්න පුළුවන්. මොකද දෙදෙනාම වමත් පිතිකරුවන්. මේක ලයික් ෆෝ ලයික් රිප්ලේස්මන්ට් එකක් කියලා චරිත මේ තරගාවලියේ ලකුණු අතර නොසිටියොත් ඔහුගේ කණ්ඩායමේ ස්ථානය අභියෝගයකට ලක් වෙන්නත් ඉඩකඩ තිබෙනවා. කෙසේ වෙතත් විදු නම් දකින්නේ චරිත මේ ආසියාතික තනතිරුවලදී විශේෂයෙන්ම ඉන්දියාවේදී ඔහුට හොඳ කාර්යභාරයක් කරන්නට පුළුවන් ක්‍රීඩකෙක්. ඉතින් මේ නිසා ඔහු කණ්ඩායමේ සිටිය යුතු ක්‍රීඩකෙක් කියලයි විදු දකින්නේ. ඉතින් මේ තරගයේදී චරිත ලකුණු අතරට පැමිණීම අත්‍යවශ්‍ය වෙනවා කියලා විදු සඳහන් කරන්නේ ඒ නිසයි. ප්‍රථම නිස්සංක මේ තරගයේදී පන්දුවාර 20ම නොදැවී ක්‍රීඩා කරන එක පිළිබඳව අවධානය යොමු කළොත් ඒක ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේදී සෑහෙන වැදගත් සැලසුමක් වෙන්නට ඉඩකඩ තියෙනවා. මොකද පන්දු 60ක් ඇණයක් ගහලා වගේ එක පැත්තකින් කඩුල්ලේ රැඳිලා ලකුණු 80ක් 85ක් ගන්න පිතිකරුවෙක් ඉන්නවා නම් අනෙකුත් පිතිකරුවන් 6-7 දෙනාට තියෙන්නේ වේගෙන් පන්දුවට පහර දීලා හොඳ ලකුණු සංඛ්‍යාවක් බෝඩ් එකට දාන එක. ඒ වගේම චන්දිට අවසන් පන්දුවාර 4ෙදි පිටියට එන්න ලැබේවා කියලා විදු ප්‍රාර්ථනා කරනවා. මොකද LPL එකේදී ඔහු හොඳ ෆිනිෂර් රෝල් එකක් කරලා පෙන්නුවා. මේ තරගාවලියේ පළවෙනි තරගයේදී ඔහුට ඒ විදිහට ෆිනිෂර් රෝල් එකක් කරන්න අවස්ථාව ලැබුණා. නමුත් ඊට පස්සේ ඔහුට සිදු වුණේ බොහෝ විට ඇන්කර් රෝල් එකක් ප්ලේ කරන්න. නමුත් මේ අවසන් තරගයේදීවත් ඔහුට ඒ හැකියාව ලැබිලා ඔහුගේ දක්ෂතාවය අපිට එතනදී බලා ගන්නට හැකියාවක් ලැබේවි. මේ වගේ සැලසුම් ගැන අපි ඉදිරියේදී වැඩිදුරටත් විස්තර සහිතව කතා කරමු. මේ තරගයේදී ලොකු ලොකු හීන නැහැ. අපේ පිතිකරුවෝ එයාලට සුදුසු තැන් වල බැට් කරලා එයාලගේ රෝල් එක හරියට කරලා ලකුණු 170ක් බෝඩ් එකට දාලා දුන්නොත් අපේ පන්දු යවන්නන් ඉතුරු ටික බලා ගනී කියලයි විදු හිතන්නේ. ඉතින් පළවෙනි පන්දුවාර 6ෙදි පවර් ප්ලේ එකේදී අපි ලකුණු 50ක් ගත්තොත් ඊළඟ පන්දුවාර 10ෙදී අපි ලකුණු 70ක් ගත්තොත් අවම වශයෙන් අපිට ඩෙත් ඕවර්ස් වලදී ලකුණු 40ක් ගන්න පුළුවන් වුණොත් මේ ඉලක්කය කරා යන්න හැකියාවක් තියෙනවා. නිතර ෂෆල් වෙන බැටින් ඕඩර් එකකින් පෙනියන්නේ අපේ කණ්ඩායමේ පිතිකරුවන්ට තමන්ගේ කණ්ඩායමේ රෝල් එක මොකක්ද කියන එක පිළිබඳව දෙගිඩියාවක් තිබෙන බව. ඉතින් අපි අත්හදා බැලීම් හරි වෙනස්කම් හරි සිදු කරනකොට මේක අපේ ස්ථිර පදනමක් තියෙන්න ඕනේ. මේ දේවල් පිළිබඳව අපි පසුදැක්මේදී විස්තර සහිතව කතා කරමු. ගොඩක් කමෙන්ට්ස් වල විදු දැක්ක අර මන්දමානසිකයා කියපු කතාවට ඉතින් කවුරු හරි ඒකට තොප්පිය දාගත්ත නම් විදුට ඒකට කරන්න දෙයක් නැහැ. ප්‍රබල රටක් එක්ක ක්‍රීඩා කරනකොට තරඟ දිනන්න අමාරු බව ඕන කෙනෙක් දන්නවා. හැබැයි ඉතින් මේ තරගාවලිය තියෙන ඕස්ට්‍රේලියාවේ කියලා කියනකොටම මේක පහට බිඳුවක් විදියට කනවා. ස්ටාක් දායි සංසංගාලා මැක්ස්වෙල් ගහ උඩ තියාගෙන ඔන්න ඔය වගේ කමෙන්ට් දානවා නම් ඔය වගේ අදහස් ප්‍රකාශ කරනවා නම් අපේ කණ්ඩායමට බෑම කියලා නිරන්තරයෙන්ම තොල් මතුරනවා නම් ඉතින් ඒගොල්ලන්ට අර වචනේ ඇරෙන්න කියන්න වෙන හොඳ වචනයක් මගේ ඔළුවට නම් එන්නේ නැහැ. විදුත් දැන් අවුරුදු 29ක් 30 ක්‍රිකට් බලනවා. ලංකාව ක්‍රිකට් ලෝකේ කුරුමිට්ටෙක් වෙලා ඉන්න කාලේ 95 96 කාලේ ඔස්ට්‍රේලියාවේ ක්‍රීඩා කරපු ටෙස්ට් තරගාවලිය විදුට තාම මතකයි. මේ තරගාවලිය ඇඩිලේඩ් ටෙස්ට් එක විදු බැලුවේ උදේ පාන්දර 5ට නැගිටලා මේ තරගාවලිය අපි 3ට බිඳුවක් විදියට පරාජයටපත් වුණා. හැබැයි ඒ තරඟ සියල්ලකම අවසානයේ වෙනකල්
මේ තරඟ කොහොම හරි අපි පරදින්න නැතුව ඉවර කළයි කියන විශ්වාසයෙන් තමයි විදූ බැලුවේ. ඉතින් මේ විදිහට ක්‍රිකට් බලන ප්‍රේක්ෂකයෝ ඕනේ තරම් මේ රටේ ඉන්නවා. ඇනලයිසින් වෙනයි හැංගීම වෙනයි සැබෑ ක්‍රිකට් ලෝලියෝ කවදාවත් තමන්ගේ රට පරදී කියලා හිතන්නේ නැහැ. ඉතින් අපේ වුන් ග්‍රවුන්ඩ් එකට බහිනකොට ක්‍රිකට් ලෝලියෝ විදිහට වචනකින් හරි ඒගොල්ලන්ට සප් එක දෙන්න බැර නම් අඩුම තරමේ එයාලව මානසිකව වටන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් එහෙමත් බැරි කට්ටියට අර වචනේ ඇරෙන්න වෙනත් වචනයක් විදු නම් දන්නේ නැහැ. තාමත් කියනවා අපේ උන් මේ මැච් එක දිරනවා කියලා. ඉතින් එහෙම හිතන ක්‍රිකට් ඉත්තෑවු හැම කෙනෙක්ටම විදු ගොඩක් ආදරෙයි. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ කට්ට කාලා හම්බ කරපු සල්ලි වලින් ඩොලර් 100ක් වේදන් කරලා ටිකට් අරගෙන ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා අපේ කොල්ලන්ට සප් එක දෙන ඔස්ට්‍රේලියාවේ ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ හැමෝටම ආදරෙයි. ඉතින් ඒක තමයි රට ගැන තියෙන හැඟීම අපේකම කියලා කියන්නේ ඒකට. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ මැච් එක අනිවාර්යයෙන්ම අපි දිනනවා කියලා. අපේ කොල්ලන්ට පුළුවන් අපේ උන් මේ මැච් එක දිනලා ඉන්දියන් ටුවර් එකට හොඳ ස්ටාර්ට් එකක් ගන්නවා නිසක වශයෙන්ම. පුතේ නැගිටපල්ලා පුතේ, උඹලා වැටෙන්න ඕනේ ජාතියක් නෙවෙයි මයි පුතේ. රාවණා පරපුරෙන් එන යක්ක පුතු උඹලා, කැංගරුවන්ට බූමරංගෙන් ගහන සුද්දෝ ඉස්සරහා දණින් වැටෙන්න ඕනේ ජාතියක් නෙවෙයි පුතේ උඹලා. උඹලා නැගිටිනකල් උඹලට ආදරය කරන කොල්ලෝ කෙල්ලෝ ගොඩක් බලාගෙන ඉන්නවාමයි පුතේ. උඹලා නැගිටලා සුද්දෝ පරද්දලා දිනපල්ලාමයි පුතේ. තරගයේ තොරතුරුත් එක්ක ජයග්‍රාහී පසුදැක්මකින් හමුවෙමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න කැමති හැමෝම ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්නම්. ජය වේවා හැමෝටම.